ආයුබෝවන් හැම දෙනාටම මම ඕගොල්ලන්ට එකින් එක වේර්බි කියන්නේ මොකද්ද කියලා සාමාන්‍ය විදිහට දැනුමක් ලබා දුන්නා. අද මම ඒ ගැන තව ටිකක් කතා කරනවා. එහෙනම් අපි බලමු අද අපේ පාඩම වේර්බි ක්‍රියාපද ගැන. බලන්න මම අරන් තිනවා infinito කියලා වචනයක්. මේ infinito කියලා කියන්නේ ඔය manjare, vedere, dormire වගේ අපි සාමාන්‍යයෙන් ආරෙද ඒරෙ ඊරෙ දාලා කතා කරන වචන වලට මේගොල්ලෝ කියන්නේ verb infiniti කියලා. infinito කියන්නේ එක වචනයකට. ඉතින් මේ infinito එක verb එක බෙදෙනවා prima coniugazione, seconda coniugazione, terza coniugazione කියලා තුනකට. ඒව ගැන මම කලින් කතා කරා. අද මම කතා කරනවා එකින්ද tempi ගැන, ඒ කියන්නේ කාල. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල, ඒ වගේ කාලවල. ඉතින් මේ ඉතාලි භාෂාවේ මේ වාක්‍ය හැදෙන කාල ඇත්තටම කොටස් හතරකට බෙදෙනවා. ඒව සම්බන්ධයෙන් මම දීර්ඝව කතා කරන්න යන්නේ මොකද ඒවා ලොකු පාඩම් ඒව ගැන නෙමෙයි. මේ නමුත් ඉන්දිකටිවෝ කියන එක පොඩ්ඩක් මම කතා කරනවා. මේ ඉන්දිකටිවෝ කියලා කියන්නේ අක්ෂියෝනේ චේර්තේ viene realtà, ඒ කියන්නේ අනිවාර්යෙන් සිදුවෙන ක්‍රියාවක්. මොකක් හරි දෙයක් අනිවාර්යෙන් සිද්ධ වෙලා ඒක ඇත්තක් වෙනවා. අන්න ඒ තේරුම තමයි ඒ දෙන්නේ. මේ ඉන්දිකටිවෝ කියන જાතිය, ඒ වර්ගය කොටස් හතරකට tempi semplici කියලා බෙදෙනවා. ඉතුරු කොටස් ටික tempi composti කියලා බෙදෙනවා. එතකොට ඇත්තටම වර්ග 8ක් තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ tempi semplici වල කොටස් 3යි tempi composti වල කොටස් 1යි. බලන්න මම ඒවා දාලා තියෙනවා. tempi semplici වලට තමයි මේ presente semplice, imperfetto, futuro semplice වගේවා යෙදෙන්නේ. එතකොට tempi composti යටතේ වැටෙනවා passato, prossimo. මේ ටික දැනගත්තාම සෑහෙන දැනුමක් ලැබෙනවා. ඉතින් බලන්න මේ tempi semplici කියන්නේ මොකද්ද කියලා මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා. senza ausiliario. ඔයගලන්ට මතක ඇති මම කලින් ක්‍රියාපද ගැන විස්තර කරන වීඩියෝ එකේදී ඊගෙන කියලා දුන්නා. tempi composti කියලා කියන්නේ ausiliaret එක්ක යෙදෙන පද. අපි ඒවත් කොහොමද ඉගෙන ගන්නවා? අද බලමු අපි මොනා ගැනද කතා කරන්නේ කියලා. බලන්න පළවෙනියටම මම presente semplice, ඒ කියන්නේ වර්තමාන කාල ක්‍රියා ගැන කතා කරනවා. ඒකෙත් prima coniugazione එක ගැන විතරයි. කින් එකට අපි කතා කරමු. එතකොට දැනුම වැඩි වෙනවා. බලන්න parlare කියලා කිව්වහම prima coniugazione ඔයගලට මතක ඇති are වලින් ඉවර වෙන්නේ. ඒක කොහොමද එකින් එකට සර්වනාමත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා අපි දැන් බලමු. එතකොට වර්තමාන කාලයේදී කතා කරන්නකොට කොහොමද යෙදෙන්නේ කියලායි අපි මේ ඉගෙන ගන්න යන්නේ. බලන්න parlare කියන වචනේ are එක අයින් කරලා io නම් o දානවා. එතකොට parle, o එක parlo, tu නම් i දානවා, parli, lui lei නම් a දානවා, parla, noi nan iamo danawa, parliamo, voi nan ate danawa, parlate, loro nan ano danawa, parlano. ඔගලන්ට දැන් පේනවාද මම එකින් එකට මේක විස්තර කරලා දුන්නේ අලුතෙන් ඉගෙන ගන්න අයට. ඉතින් ඔය විදිහට සාමාන්‍ය prima coniugazione වචනයක් එකින් එකට කොනියුගාරෙ වෙන්නේ සර්වනාමත් එක්ක. ඔයගොල්ලෝ දන්නා මේ ඊයෝ, තූ, ලුයි, ලැයි, නොයි, වොයි, ලෝරෝ කියන්නේ සර්වනාම. අපි ඒ ගැනත් කතා කරමු. නමුත් මම මෙතනදී ගත්තා ඒවා parlare කතා කරනවා කියන එකට. එතකොට ඒක විදිහට ඔහොමයි සම්බන්ධ වෙන්නේ. ඊළඟට බලන්න amare ආදරය කරනවා. ඊයෝ amo, තූ ami, lui lei ama, noi amiamo, voi amate, loro amano. බලන්න අර විදිහටම තමයි are එකයින් කරලා ඉතුරු වෙන කෑල්ලට o e a ඒ වගේ අපි එකින් එකට සම්බන්ධ කරලා වචනේ කියනවා. මන් තවත් වචන දෙකක් ගත්තා. manjare. බලන්න manjare එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. බලන්න එතකොට are අයින් කරාම manji කියලා එන්නේ. එතකොට o එකතු කරාම io නම් manjo, tu නම්
එක ඊ එකයි අපි ගන්නේ තියෙන ඊ එකත් අයින් කරනවා මාංජි ලුයිලේන මාංජා නොයින මංජාමෝ වොයි මංජාතේ ලෝරෝ මාංජනෝ කම්මිනාරේ ඇවිදිනවා ඊයෝ කම්මීනෝ තූ කම්මීනි ලුයිලේ කම්මීනා නොයි කම්මිනියාමෝ වොයි කම්මිනාතේ ලෝරෝ කම්මීනනෝ ඒ වගේ තමයි ඒ වචනේ. ඉතින් අර විදිහටම තමයි මේවා සාමාන්‍යයෙන් රෙගුලාරේ වචන කියලා අපි කියන්නේ. මොකද වෙනසක් වෙන්නේ නැහැ කොනියුගාරේ වෙන විදිහ එකම විදිහට තමයි කොනියුගාරේ වෙන්නේ. ඒ කියන්නේ සම්බන්ධ වෙන්නේ. නමුත් වර්තමාන කාලවල සමහර වචන තියෙනවා ප්‍රීමා කොනියුගාසියෝනේ උනත් ඉරෙගුලාරේ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට අපි අර කතා කරපු විදිහට කොනියුගාරේ වෙන්නේ නැහැ සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි ඒ ගැනත් දැනගන්න ඕනේ. ඒ සමහර විශේෂයෙන් ඉදෙන වචන ටිකක් තමයි මම මෙතන ගත්තේ. දැන් එකින් එකට කතා කරමු. අන්ධාරේ කියලා කියන්නේ යනවා බලන්න. අන්ධාරේ කිව්වහම ඊයෝ අන් දෝ වෙන්නේ නැහැ. ඊයෝ වාදෝ ඒක වෙනස් වෙනවා. ඒකයි ඉරෙගුලාරේ කියලා කියන්නේ. ඊළඟට තුනං වායි. ලුයිලේනං වා. නොයි අන්දියාමෝ වොයි අන්දාතේ ලෝර වාදන ඔගලන්ට පේනව ඇති යෝ තූ ලුයි ලෝර කියන එක එක විදිහකට ගිහිල්ලා එතකොට නොයි වොයි කියන දෙක තවත් විදිහකට මේවා එකින් එකට ඉතින් මේවා සාමාන්‍යයෙන් දෙන විදි නෙමෙයි මේවා පාඩම් කරගන්න ඕනේ මේවා සාමාන්‍යයෙන් අපි දැනට නම් දන්න ඒවා මම මේ කියන්නේ අලුතෙන් ඉගෙන ගන්න අයට ඊළඟට ධාරේ ඊයෝ දෝ තූ දායි ලුයි ලේයි දා Noi diamo, voi date, loro danno. Verbo fare, karanava, ekat ehemai. Io faccio, tu fai, lui lei fa. Noi facciamo, voi fate, loro fanno. Balanne, ekin ekata venas. Man metana ayat gatta, verbo stare kiyana ekat, innava kiyana therumai metana. ඒකට හේතුව තමයි මේක ඉරෙගුලාර නෙමෙයි නමුත් වැදගත් වෙනවා අපිට යෝ ස්තෝ තු ස්ටයි ලුයි ලේ ස්ටා නොයි ස්ටියාමු වොයි ස්ටාතේ ලෝරෝ ස්ටාන්නෝ මේ ඔක්කොම අපි කතා කරන්නේ වර්තමාන කාල ප්‍රෙසෙන්ටි සෙම්ප්ලිචේ ඉතින් ඔය වගේ සමහර වචන තියෙනවා ඒවා ප්‍රසෙන්ට් සෙම්ප්ලිචේ උනාට ඉරෙගුලාරේ රෙගුලාරේ නෙමෙයි ඒකත් මතක තියාගන්න ඕනේ මම ඕගොල්ලන්ට ප්‍රීමා කොනියුගාසියෝනේ යටතේ ප්‍රසෙන්ට් සෙම්ප්ලිචේ කොහොමද එකින් එකට සර්වනාමත් එක්ක කොනියුගාරේ වෙන්නේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දුන්නා ඉතින් රෙගුලාරේ හෝ ඉරෙගුලාරේ හෝ ඉරෙගුලාරේ වනම් මතක තියාගන්න ඕනේ ඒවට අපිට අලුතෙන්ම කියලා ඉගෙන ගන්න විදිහක් නැහැ. නමුත් ඊට අමතරව මම මෙතන තව වචන ටිකක් දැම්මා. ඕගොල්ලෝ ඒ වගේ එක්සර්සයිසස් විදිහට කරන්න. ඒ වගේ තේරුමක් එක්කම මම දාලා තියෙනවා. රිකෝඩාරේ, ෂිවෝලාරේ, ප්‍රෙපරාරේ, තයාරේ, ත්‍රිතාරේ, කුචිනාරේ, පෙසාරේ, මස්තිකාරේ ලවාරේ රිපොසාරේ මේ සමහර වචන නම් ඕගොල්ලෝ දන්නවා ත්‍රිතාරේ නම් වැඩි භාවිතා වෙන්නේ නැහැ කියන්නේ අපි මොනහරි ඉලවඩුවක් වගේ එකක් කොටුවට කපනවට කියන්නේ ත්‍රිතාරේ කරනවා කියලා. ඔව තමයි මස්තිකාරේ කියලා කියන හපල කනවට. ඉතින් මේ වගේ තේරුමත් එක්ක මේ වචන දැනගන්න ඊට අමතරව ලියලා පුරුදු වෙන්න කොහොමද එකින් එකට සර්වනාමත් එක්ක කොනියුගාරේ වෙන්නේ කියන සම්බන්ධ වෙන්නේ කියලා. තවත් වචන ටිකක් තියෙනවා ස්කෝපාරේ නොතාරේ නුවතාරේ ජෝකාරේ පෙන්සාරේ දිවෙන්තාරේ අස්කොල්තාරේ ෆිස්කියාරේ ස්කර්සාරේ ස්තම්පාරේ ඕගලන්ට පේනවා ඇති මෙතන නොතාරේ කියන්නේ සටහන් කරගන්නවා නුවතාරේ ඒක පිහිනනවා ඒවා පොඩ්ඩක්
ශබ්ද කරන තාල ගැන පොඩ්ඩක් වැඩිපුරම ඉගෙන ගන්න ඒවා වැදගත් වෙනවා. ඉතින් මේ හැම වචනයක්ම රෙගුලාරේ විදිහට තමයි කොනියුගාරේ වෙන්නේ. ඕගොල්ලෝ ඒවා එක්සර්සයිසස් විදිහට කරන්න. ඉතින් ඉතාලි භාෂාවේ ලියන භාෂාවමයි කතා කරන්නේ. ඒක නිසා මේවා අපිට වැදගත් වෙනවා කතා කරන්න හරියට දෙයක් කියන්න. ඒක නිසා දැන් කරන පාඩම් එකින් එකට ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න. අද පාඩමත් ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ආයෙත් අලුත් පාඩමකින් හම්බ වෙනකම් හැම දිනාටම ආයුබෝවන්.